ఇప్పుడు హౌ దే దీన్ని CH3 CH2 CH CH3 మెటన CL ని OH එක CL එක බවට පත් වෙනවා ඊළඟට මෙයාට දාන්න ජලීය මධ්‍යසාරීය පොටෑසියම් සයනයිඩ් මෙයාට ජලීය මධ්‍යසාරීය පොටෑසියම් සයනයිඩ් දැම්මහම මෙතන CL එක සයනයිඩ් එක බවට පත් වෙනවා ඒකත් පැහැදිලි වෙන්නේ ආ CH3 CH2 CH CH3 මෙතන CN එකක් හැදෙනවා හරි ඊළඟට අපි දන්නවන්නේ මේ වගේ සයනයිඩ් එක ජල විච්ඡේදනය කරාම COOH එක තමයි හැදෙන්නේ ඉතින් මෙයාව ජල විච්ඡේදනය කරා H+ H2 නේද අපි දන්නවා CN කාණ්ඩයේ COOH කාබොක්සිලික් කාණ්ඩය බවට පත් වෙනවා ඉතින් මෙයාට H+ H2 දාන්න ඒතර කෙලින්ම මේ කාබොක්සිලික් අම්ලය තමයි හැදෙන්නේ හරි මේ මධ්‍යසාරය PCl මේ මධ්‍යසාරය PCl5 දාලා අපි ඇල්කිල් හැලයිඩ් එක බවට පත් කරා. එයාට ජලීය මධ්‍යසාරයේ කේසින් දාලා අපි ආව සයනයිඩ් එක බවට පත් කරා. ඒ සයනයිඩ් එක මොකද්ද කරන්න ඕනේ? ජල විච්ඡේදනය කරා. එතකොට මේ CN කාණ්ඩේ COOH එක බවට පත් වෙනවා. එතකොට අපිට අවශ්‍ය කරන අවසාන ප්‍රතිඵලය ඒ හරහා ලබා ගන්න පුළුවන්. ඔන්න 27 වෙන පරිවර්තන විසි 7 වන පරිවර්තනය වල දැන් අපි 28 වන පරිවර්තනය බලමු 28 වන පරිවර්තනය 28 28 වන පරිවර්තනය CH3 CH2 OH මෙයාගෙන් මෙන්න මේ වගේ ටිකක් දිග කෙනෙක් තමයි ඉන්නේ හරි හරි මේ වගේ එතනෝල් මෙයා එතනෝල් කියන මධ්‍යසාරයේ මෙන්න මේ වගේ මේක ඇත්තටම කියනවනේ මේ ඩයි ඇමීනයක් නේ ඇමී කියන්නේ NH2 කාණ්ඩ දෙකක් තියෙනවා මැද CH2 කාණ්ඩ හතරක් තියෙනවා නොය වගේ ප්‍රභේදයක් කො තමයි අපි අපිට හදන්න කියලා තියෙන්නේ සංශ්ලේෂණය කරන්න කියලා තියෙන්නේ දැන් කොහොමද හිතන්නේ අපි දැන් මෙහෙම දෙයක් කරන්න පුළුවන් දැන් මේ එතනෝල් නේ මෙයාට දාන්න සාන්ද්‍ර සල්ෆියුරික් කියන්නේ මෙයා විජලණය කරනවා විජලණය හැදෙන්නේ මෙන්න මේ වගේ ඇල්කීනයක් නේ මේ ඇල්කීනෙට අපි කියනවා එතීන් කියලා ඒ ඇල්කීනෙට අපි එතීල් මේ එතීන් කියලා කියනවා හරි එතීන් එතකොට මේ එතීන් කියන ඇල්කීනෙට අපි දානවා CCl4 මාධ්‍ය බ්‍රෝමීන් Br2 කැමතිනම් මෙතෙන්ට Cl2 දාන්න ප්‍රශ්නයක් නැහැ මම Br2 දාන්න එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි මෙතනදී හැදෙන්නේ මෙන්න මේ වගේ කෙනෙක්නේ මෙන්න මේ වගේ ඩයි හැලයිඩ් එකක් තමයි හැදෙන්නේ හරි මේ වගේ ඩයි හැලයිඩ් එකක් තමයි හැදෙන්නේ දැන් මොකද්ද මුලින්ම කරේ මේ මධ්‍යසාරේ සාන්ද්‍ර සල්ෆියුරික් දාලා විජලණය කරලා මේ වගේ ඇල්කීනයක් හදාගන්නවා මේ ඇල්කීනෙට අපි CCl4 මාධ්‍ය Br2 දානවා කැමති නම් ක්ලෝරින් දාන්න ප්‍රශ්නයක් නැහැ. ඒතකොට බ්‍රෝමීන් පරමාණු දෙයක් මේ කාබන් පරමාණු දෙකට සම්බන්ධ වෙනවානේ. ඉතින් ඩයි හැලයිඩ් එකක්. එතකොට අපි යාට කියන්නේ ඩයි හැලයිඩ් එක. මෙන්නේ ඩයි හැලයිඩ්. දැන් මේ ඩයි හැලයිඩෙට මම දානවා ජලීය මධ්‍යසාරීය පොටෑසියම් සයනයිඩ්. මෙයාට දානවා ජලීය මධ්‍යසාරීය පොටෑසියම් සයනයිඩ්. ඒතකොට මොකද වෙන්නේ? මේ Br වෙනුවට සයනයිඩ් කාණ්ඩ දෙයක් බෙදෙනවා.
එතකොට මෙතන 100n කෙනෙක් ඉන්නවා. හරි. මෙතන තව 100n එකක් ඉන්නවා. දෙපැත්තෙම 100n කාණ්ඩ දෙකක් බෙදෙනවා මේ විදිහට. හරි. අතන මෙතන මේ 100n ලියන්න මෙහෙම හරි. නයිට්‍රජන් එළියේ කාබන් මෙතන. ඔන්න ඔය වගේ. ඔය වගේ කෙනෙක් ලැබෙනවා. ඊට පස්සේ සරල දෙයක් නේ කරන්න තියෙන්නේ. දැන් මෙන්න මෙයාට මම දානවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. මොකද්ද වෙන්නේ එතකොට? මෙයාට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්මහම මෙතන ඉන්න CN CH2 NH2 කෙනෙක් බවට පත් වෙනවා. මෙතන ඉන්න CN උත් CH2 NH2 කෙනෙක් බවට පත් වෙනවා. එතෙහෙම පත් වුනහම මේ උඩ තියෙන සංයෝගය ලැබෙනවා නිකම්. නේ? මෙයාට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. එහෙම නැත්නම් සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් ඒවා කෙනෙක් ගන්නත් පුළුවන් ඕගොල්ලන්ට. හරි? ඒ කවුරු දැම්මත් මෙතන CN CH2 NH2 කෙනෙක් වෙනවා. මෙන්න උනා. මෙතන CN එයාත් CH2 NH2 කෙනෙක් වෙනවා මේ. දැන් මේ මැද ඉන්න දෙන්න තමයි මේ උඩ සංයෝගේ මේ දෙන්න. මේ දෙන්නම තමයි මේ සංයෝගේ මේ දෙන්න. හැබැයි CN එක CH2 NH2 වෙලා මෙයා හැදින්නේ මෙතන CN CH2 NH2 වෙලා මෙයා හැදෙන්නේ. හරි. තේරුණාද? ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්මම මෙතන CN CH2 NH2 වෙනවා. මෙතන CN උත් CH2 NH2 වෙනවා. හරි. එහෙම වුණාම මේ උඩ තියෙන සංයෝගය තමයි ලැබෙන්නේ. හරි. ආ. එහෙනම් ඔය විදිහට අපිට 28 වන පරිවර්තනය කරලා අවසන් කරන්න පුළුවන්. 28 වන පරිවර්තනය. 28 එහෙනම් අපි අවසාන පරිවර්තන දෙක තමයි කතා කරන්න යන්නේ. රයිට් කොහොමද ඊළාට 29 නේ? ආ බලමු 29 කොහොමද කියලා එහෙනම්. 29 මම මේ ටික මකරන්නේ.